ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රථමයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථම නවධානය උදෑසන පුවත් සිරස්තල වෙත පෝට් සිටි ව්‍යාපෘතියේ රැකියා අවස්ථාවලින් 75% මෙරට ජනතාවට අගමැති පාර්ලිමේන්තුවේදී පවසයි පෝට් සිටි පනත සම්මත කරන්නට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි පාස්කු ප්‍රහාරී විමර්ශන කටයුතු ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායම් සමග අඛණ්ඩව ඉදිරියට සිදු කරනවා ඇමති සරත් වීරසේකර කියයි උදෑසන ප්‍රවෘත්ති තුලින් ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත ශ්‍රී ලංකාව මේ වන විට අවදානම් තත්වයක සිටින බවත් මීට සති කිහිපයකට පෙර සියලු දෙනාගේ නොසලකිලිමත් භාවය මීට හේතු වූ බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා ඒ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සරලවම කිව්වොත් ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවක තමයි මං හිතන්නේ ලංකාව අද ඉන්නේ. ඒක අවදානම් සහගත අවස්ථාවක් කිව්වත් නිවැරදි. අපිට පේනවා මේක ලංකාවේ තවත් තදින් වැඩි විය හැකි අවස්ථාවක තමයි මේ ඉන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී මේ தත්ත්වය මර්ධනය කර ගැනීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අපි සියලු දෙනාම එකතු වෙලා ගන්න අවශ්‍ය වෙනවා. එහෙම කරොත් විතරයි අපිට මේ ව්‍යසනයෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ක්‍රියාමාර්ග නොගත්තොත් මේක මහා ව්‍යසනයක් දක්වා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මේ අවස්ථාවේදී තියෙනවා. ඇත්තටම අපි මේ අද දකින තත්ත්වයට අපි මීට සති 3-4ක අපේ හැසිරීම රටාව තමයි මේ අද දකින තත්ත්වයට බලපාන්නේ. ඒක අපි තේරුම් ගත යුතු වෙනවා. දැන් කිසිම එන්නතක් ගහලා පහුවෙන්දට ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. මොකද ඒකට ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු වෙලා ඒක රෝග වළක්වන්න කාලයක් යනවා. දැන් ඇස්ට්‍රාසෙනකා එහෙම නැත්නම් කොවිෂීල්ඩ් එන්නත ගහලා එක ඩෝසයක් ගහලා සමහරලට සාමාන්‍යයෙන් දවස් 21ක් විතර යනවා රෝගෙන් ආරක්ෂා වීමට. ඒත් එක ඩෝසයකින් ඒක මදි වෙන්න පුළුවන් එකයි ඩෝසස් දෙකක් තියෙන්නේ. නැතුව රෝගය වැළක්වීම සම්පූර්ණයෙන්ම නවත්තන්නේ නැහැ. එතකොට කවුරු හරි හිතනවා නම් මම ඊයේ නැත ගත්තා දැන් අද ඉඳන් මම බය වෙන්න ඕනේ නැහැ කියලා. ඒක ඉතාමත් මිත්‍යා විශ්වාසයක් සහ මුලාවක්. ඉතින් එතකන් තමන්ට රෝගය වැළඳෙන්නත් පුළුවන් තමන් ආසාදිතයෙක් වෙලා අනිත් අයටත් රෝගය පතුරවන්න පුළුවන්. ඔබ කොවිඩ් රෝගයෙන් හෙළුණ කෙනෙක් නම් එහිදී එන්නත ලබා නොසිටීම සිදු නොකළ යුතුයි. එහිදී එන්නත් ලබා ගැනීමෙන් මගින් ඔබගේ ඒ ප්‍රතිශක්තිය වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ හින්දා එයත් අපි ඉල්ලා සිටිනවා කොවිඩ් රෝගය තිබුණත් ඔබ ඉල්ලා ඒ එන්නත සුව වීමෙන් පසුව එමෙන්න නැත ලබා ගැනීම සිදු කර යුතුයි කියන එක. අපිට අද වෙනකොට වාර්තා වෙලා දෙනවා ගර්භණී මවරු 5 දෙනෙක් කොවිඩ් ආසාදනය නිසා මිය ගිහින් තියෙනවා මේ 3 වෙනි රැල්ලත් සමග. වෛරසයේ වෙනදට වැඩි ටිකක් සීඝ්‍රව ආසාදනය වෙනවා සංකුණතා වැඩි වෙනවා. මේක ඉතාමත්ම හොඳ තත්ත්වයක් ඉදර අපි දකින්නේ නැහැ. මේ මව්වරුන් රෝගින් ආරක්ෂා කරගන්න ඕන. මේක ගර්භණී මව්වරුන්ට එන්නත ලබා දීම සුදුසු බව තාක්ෂණික මණ්ඩලය තීරණය කරා. අපි දන්නා මේ අවස්ථාවේදී එන්නත්වලත් එන්නත් අපි නඟ බහුලව නැහැ. ඉතින් ඒකෙන්ද එන්නත් ලැබීමත් එක්ක බලලා වඩාත්ම සුසු වෙන්නත් මොකද්ද කියලා තීරණය කළා. එන්නත් ලබා දීමේ ක්‍රමවේදය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. නැවත මේ தත්ත්වය සමනය වෙමින් ගිහිල්ලා ඔක්තෝබර් මාසේ ආය රෝගින් මතු වෙනකොට දෙවන රැල්ල කියලා කිව්වා. සමහර කෙනෙක් කිව්වා නෑ එහෙම නෙවෙයි අත්‍තරම රැල්ලක් හැටියට ආවේ ඔක්තෝබර් මාසෙ කියලා. ඒ ගැන සලකලා බැලුවොත් අපි දන්නවා ඒ රැල්ල වැඩි වෙලා ගිහිල්ලා අප්‍රේල් මාසෙ වෙනකොට අඩු වුණා. නමුත් අවුරුද්දෙන් පස්සේ ආය වැඩි වුණා. අන්න ඒකට දැන් 3 වෙනි රැල්ල කියලා කියනවා. මේකේ අපිට ඉලක්කමකින් එහෙමත් නැත්නම් තැනකින් වෙන් කරලා මේ රැල්ල කොයි පළවෙනි රැල්ලද දෙවෙනි රැල්ලද කි 3 වෙනි රැල්ලද කියලා කියන්න අමාරුයි. නමුත් අපි බලන්න ඕන මොනම ආකාරයකින් හෝ තවත් රැල්ලක් එන එක නවත්තන එකයි. වසංගත රෝග විද්‍යායකගේ විශේෂඥ වෛද්‍යවරුන් අතර කොරෝනා මර්ධන කාර්යයන් නිසි ලෙස බෙදී නොගොස් ඇති බැවින් එම වෛද්‍යවරුන් විඩාවට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ඔබ දන්නවා ශ්‍රී ලංකාව මේ වසංගත රෝග සම්බන්ධයෙන් ඒ වසංගත රෝග නිවාරණය පාලනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ අන්තර්ජාතිකව ඉතිහාසයේ ඉතාමත් කීර්තිමත් විදිහට ඇගයීමට ලක් වූ රටක්. වසංගත රෝග පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සම්මාන පිට සම්මාන ලැබිලා තියෙනවා. ඒ වගේම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් මේ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කිරීම නිසා විවිධාකාරයේ සම්මානද රට තුළට ගෙනවිත් තියෙනවා. හැබැයි අද අවාසනාවකට මේ කොරෝනා වසංගතය පාලනය කිරීමේ ප්‍රධාන කාර්යභාරයේ හිමිවන මේ වසංගත රෝග විද්‍යායකකේ ප්‍රධානියා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් දෙපළක් අතර පමණක් ප්‍රධාන වශයෙන් කාර්යභාරය
පැවරීම නිසා ඔවුන්ද විඩාවට පත් වෙලා සිටිනවා ඒ වගේම මේ විශේෂඥ වෛද්‍යවරුන් 24 දෙනෙක් පමණ සේවයේ නියුතු මේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ඒ විශේෂඥ වෛද්‍යවරුන් නිවැරදිව කළමනාකරණය නොකර ගැනීම වැඩ කටයුතු බෙදාගෙන කටයුතු නොකිරීම නිසා නිවැරදිව ඔවුන්ද විඩාවට පත් වෙමින් සිටිනවා අද අපි සෞඛ්‍ය අමාත්‍යතුමියව හමු වෙලා ඉල්ලා සිටියේ ඒ වෛද්‍යවරුන්ටද යම් කිසි නිවාඩුවක් ලබා දීලා හරි මේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ඉන්න මේ විශේෂඥ වෛද්‍යවරුන් 24 දෙනාම යොදාගෙන මේ කාටයුත්ත විඩාවට පත් නොවන විදියට කාර්යක්ෂමව කළමනාකරණය කරන ක්‍රමවේදයක් සැකසීමේ වැදගත්කම අපි පෙන්වලා දුන්නා. කොරෝනා රෝගය සමාජගත වෙලාද? වෛරස් රෝග වසංගත රෝග කෙසේද සමාජගත වන්නේ? Do you know තුලින් ඒ පිළිබඳවයි අවධානය. Do you know? ඩෝයුනෝතුලින් අපි අද කතා කරන්නේ වසංගත සමාජගත වීම පිළිබඳවයි. වසංගත විද්‍යානුකූලව සමාජගත වීම යනු ආශ්‍රිතින් හෝ මූලාශ්‍රයන් සොයාගත නොහැකිව රෝගීන් වාර්තා වීම ලෙස ගැනෙනවා. ඕනෑම වසංගතයක එහි ව්‍යාප්තිය පිළිබඳ සලකා බැලීමේදී සිවුන අධිර සමාජ සම්ප්‍රේෂණය එමත් නැත්නම් කමියුනිටි ට්‍රාන්ස්මිෂන් ලෙසයි සඳහන් වන්නේ. ගෝලීය කොවිඩ් වසංගතයේ හැමේ මේ වන විට ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල වෙමින් පවතිනවා. රට තුල සංචරණ සීමා පනවමින් පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා පීවරගෙන ඇති පසුබිමක වසංගතයේ තවතුරටත් සමාජගත වී නොමැති බව ඇතැම් විශේෂඥයින් ප්‍රකාශ කිරීම විමතියට කරුණක්. අපිට සමාජගත වීමයි කියන වචනය පාවිච්චි කිරීමට තරමට සාධක නැහැ. යම් ප්‍රතිශතයක් පමණයි මේ විදිහට සමාජයෙන් ඒ කියන්නේ ආශ්‍රිතයෙක් හෝ මූලාශ්‍රයක් හොයාගන්න බැරුව ඉන්නේ යම් අවස්ථාවක වැඩි ප්‍රතිශතයක් මේ ආකාරයට සමාජයේ තනින් තනින් මතුවෙනවා නම් තවදුරටත් ආශ්‍රිතයෙන් හොයා යමින් මේ කරන ක්‍රියාවලිය කිරීමේ පළක් නැතුව යනවා අන්න ඒ අවස්ථාවේදී අපිට ඒ ක්‍රියාවලිය නවත්තලා වෙනත් ක්‍රියාමාර්ගවලට වෙනත් ප්‍රමෝපායන් වලට යන්න සිද්ධ වෙනවා එවැනි තත්ත්වයක් තවම කොහෙත්ම උත්ගත වෙලා නැහැ මේ වන විට ලංකාව තුල දිනෙන් දින රෝගීන් 2000 සීමාව ඉක්මවා වාර්තා වන පසුබිමක නිසි තත්ත්ව විශ්ලේෂණාත්මකව ජනතාවට ලබා දීම අත්‍යවශ්‍යයි මේ අතර පවතින තත්ත්වයේ හමුවේ මෙලෙස කොවිඩ් රෝගීන් වාර්තාවත් දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාවට වඩා දෙගුණයක් රෝගීන් සමාජය තුල සිටිනු ඇති බව විශ්වාස කරන බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ. අපි දැක්ක දෙවැනි වසංගතයේදී මාස 6කට 97000ක් වාර්තා වෙනකොට අප්‍රේල් 15 ඉඳලා මැයි 15 වෙනකම් 44000ක රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. දැන් අපි ඔය PCR 25000ක් කරලා 2300 ගණන් පොසිටිව් වෙනකොට ඒ හා සමානව නෙමෙයි ඊට වඩා මෙතන දෙගුණයක් තුන්ගුණයක් සමාජයේ ඇති කියලා හිතනවා රෝගීන්. ඉදිරි කාලය තුල අපි වගකීමෙන් රටේ ජනසාව ගෙවල් වලට වෙලා ඉඳලා තමුන්ගේ සංචරණය තමුන්ම සීමා කරගත්තේ නැත්නම් මේක විශාල වශයෙන් පැතිරෙන්න පුළුවන් ව්‍යසන තත්ත්වයක් දක්වා යන්න පුළුවන් දැන් අපි දකිනවා අද පරණ අද වැඩි වෙලා ඊයේ 30 ගණක් මිය ගිහිලා තිබුණා මරණ සාමාන්‍යයෙන් වෙන්නේ ලෙඩේ හැදිලා සති 3-4ක් විතර යනකොට එතන ඉස්සරහට මරණ සංඛ්‍යාවත් වැඩි වෙයි කියලා හිතනවා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙයි කියලා හිතනවා Do you know අනුග්‍රහය උසස් පෙළ කඩේම ජයගත් ඔබට ලෝම පිළිගත් ප්‍රධානී උපාධි පාඨමාලා IIT වෙතින් ඔබ දැන්ම අයදුම් කරන්න. කොවිඩ් මර්ධනයට එන්නත් කරන්නේ ඉතාම වැදගත්. ඒ සඳහා ප්‍රමුඛතාවය තෝරා ගැනීමත් අත්‍යවශ්‍ය කරුණක්. හෙට රට බහර ගැනීමට දරුවන් තනන ගැබිනි මව්වරුන්ට කොවිඩ් එන්නත ලබා දීමට ඇයි අපි තවමත් ප්‍රමාද? White and Black තුලින් ඒ පිළිබඳවයි අවධානය. White and Black අද විශේෂ අවධානය අපේ රටේ අනාගතය අපේ රටේ අම්මාවරුන් අපේ ගැබිනි මාතාවන් පිළිබඳවයි නොකරපු නොවිච්ච දේවල් ගැන විවේචනය කර කර ඉන්නවත් කරපු දේවල් ගැන උදම් අනමින් සතුටු වෙන්නවත් කාලයක් නෙවෙයි අපිට දැන් ඉතිරි වෙලා තියෙන්නේ ජීවිත බේරා ගැනීමේ සටන කොරෝනා අපේ රටේ තාම සමාජගත වෙලා නැහැ ව්‍යාප්තිය පාලනය කරලා තියෙන්නේ මේ මොන දේ කිව්වත් ඇත්ත යථාර්ථය අපි ගත්තොත් අද වෙනකොට අපේ රටේ වාර්තා වෙන දෛනික රෝගීන් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව අපිට දරා ගන්න පුළුවන් මට්ටමකද තියෙන්නේ හිතලා බලන්න බොහෝ තර්ක විතර්ක වාදයන් තිබුණා ගැබිනි මාතාවන්ට සහ කිරිදෙන මව්වරුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සුදුසුද නැද්ද කියන කාරණේ. හැබැයි දැන් මෙන්න ඔවුන්ට එන්නත ලබා දෙන්න අවසර ලැබිලා තියෙනවා. හැබැයි අපි තාම ප්‍රමාදයි.
දැනට සමස්ත 800 ගාණක් වෙනකල් කොවිඩ් සහ ගර්භණී භාවය තියෙන රෝගීන් ලංකාවේ ඉන්නවා. එන්නත් කරණය ගැන තියෙන අලුත්ම තත්ත්වය අඩ්වයිසරි කමිටියෙන් නිර්දේශ කරා ගර්භණී කාන්තාවන්ට මෙම එන්නත ලබා දීම සුදුසුයි කියලා. දැන් මුලදී එන්නත කැබිනි කාන්තාවන් සඳහා නිර්දේශ කරේ නැහැ. දැන් සමහර රටවල නිර්දේශ කරනවා කැබිනි කාන්තාවන්ට මේක ලබා දෙන්න කියලා. මං හිතනවා අපේ රටේ තේ නිර්දේශය බොහෝ ඉක්මනින් ලබා ගනී කියලා. කිරි දෙන අම්මලාට ඇත්තටම එන්නත ලබා ගන්න කිසිම ගැටලුවක් නැහැ. එන්නත ලබා ගන්න කලින් කිරි දෙන එක නවත්තන්න අවශ්‍ය නැහැ. ඒ වගේම එන්නත ලබා ගත්තට පස්සෙත් කිරි දෙන එක නවත්තන්න අවශ්‍ය නැහැ. අපි ඇයි තාමත් ඉක්මනින්ම තීරණයක් ගන්නෙ නැත්තේ අපේ කැබිනි මාතාවන් ගැන? ජීවිත දෙකක්. ඇතම් අම්මාවරුන් නෙවුන් දරුවන් බිහි කරන්නට ඉන්නවා. ඒ කියන්නේ ජීවිත තුනක් හතරක්. දැනටම ඉතාම අවාසනාවන්ත විදිහට අපේ රටේ ගැබිනි මව්වරුන් පස් දිනක් අපිට අහිමි වෙලා කොවිඩ් නිසා එක් දරුවෙකු හැරෙන්නට දරුවන් අපිට බේර ගන්නත් බැරි වුණා. දැනට කොවිඩ් වැළඳී මව්වරුන් 160ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. රෝගය වැළඳුණු අය බේර ගන්නවා වගේම තවත් ප්‍රශ්න රැසක් නිර්මාණය වෙලා. කොවිඩ් නිසා ඇතිවන බය අවධානම එක්ක දරුවට සහ මවට සිද්ධ වෙන හානිය කවුද හොයලා බැලුවේ කවුද අහලා බැලුවේ? ඒ විතරක් නෙවෙයි මේ වගේ දැඩි අවධානමක් තියෙනකොට ඇත්තටම දෙමාපියන් දරුවන් හදයිද? මේ වගේ ප්‍රශ්න සමාජයේ එලිපිට කතා කරන්නේ නැහැ. නමුත් ඔබ පෞද්ගලිකවම ඔබෙන් අහලා බලන්න මේ ප්‍රශ්නට ඔබ මුහුණ දීලා නැද්ද? දරුවෙක් හදන්න තියෙන බයක් ඔබ තුල නැද්ද? මේවා ගැන පුළුල් ලෙස හිතන්නට අවශ්‍යයි. සමාජ කතිකාවක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයි මේ කාරණා පිළිබඳව. දරුවන් බිහි කරන්න ඉන්න ගැබිනි මව්වරුනුත් අපිට කොවිඩ් නිසා අහිමි වෙනවා නම්, දරුවන් අහිමි වෙනවා නම්, දරුවන් අලුතෙන් උපදින ප්‍රමාණයත් අඩු වෙනවා නම් රටේ අනාගතයට මොකද වෙන්නේ? මේ කොවිඩ් වලින් අපි ගැලවෙන්නේ කවද්ද කියලා දැන් ලෝකේ කාටවත් කියන්න බෑ. ගැබිනි මව්වරුන්ට කොවිඩ් මර්ධන එන්නත් කරන්නේ සිදු කිරීමෙන් ඔවුන්ගේ මානසික සෞඛ්‍යයත් වර්ධනය වනවා සේම ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යයත් ඒ තුලින් ආරක්ෂා වන බව අප අමුතුවෙන් මතක් කරන්නට අවශ්‍ය නැහැ. මේ නිසා රටේ ගැබිනි මව්වරුන්ට කඩිනමින් එන්නත ලබා දීමට වගකිය යුතු සියලු දෙනා අවධානය යොමු කරමින් කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරනවා සේම කොවිඩ් මර්ධන එන්නත ලබා දිය යුතු බවට අප ඉල්ලීමක්ද කර සිටිනවා. රටේ පවතින කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන් දැනට පවතින කොවිඩ් රැල්ලත් සමගම බොහෝ දෙනෙක් රට ලොක්ඩවුන් තත්ත්වයකට පත් කරන්න යුතුයි කියන මතය ප්‍රකාශ කරනවා. ඒත් එක්කම මෙහෙම කරද්දී අපේ රටේ දළදේශ නිෂ්පාදිතය රුපියල් බිලියන 15,000ක් පමණ වෙනවා අවුරුද්දකට. දවසකට බිලියන 41ක පමණ නිෂ්පාදනයක් අපේ රට තුළ හටගන්නවා. ඉතින් ඒ තත්ත්වය අපි නැවැත්වුවොතින් රුපියල් බිලියන 41ක පමණ ප්‍රමාණයක් රටේ ආර්ථිකයට එකතු වීම යම් ආකාරයකට බාධාවකට පත් වෙනවා. විශේෂඥ වෛද්‍යරු දෙන්නෙක් ඉන්න වසංගත රෝග පිළිබඳ ඒ දෙන්නවම දොට්ට දැම්ම පහුගිය කාලේ අධ්‍යක්ෂක මණ්ඩල වලින් ඒ විතරක් නෙවෙයි ලෝක සෞඛ්‍ය සංවිධානය පත් කරපු විශේෂ නියෝජිතයා විදිහේ ලංකාවේ ඉන්නවා ඒ තමයි විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් එයාව දොට්ට දැම්මා මේකේ සුදුසුකම් ලැබපු සියලු කට්ටිය දොට්ට දාලා මේ යන්න ගිහිල්ලා තමයි අද මේ තරම් තත්වයකට අද පත් කරලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය ඉතාම නරක අන්දමින් ගමන් කරපු රටක් තමයි යුක්‍රේනය. අන්තිමට යුක්‍රේනයේ අග්‍රාමාත්‍යවරයාට මුළු යුක්‍රේනයම වහලා දාන්න ඕන. අපේ රටේ පාලකයෝ කරේ මොකද යුක්‍රේනයෙන් සංචාරකයෝ ගෙනාවා මෙහෙට. විපක්ෂය එක එක චෝදනා කරන්න පුළුවන් සීතල කාමරවල ඉඳගෙන ඒ ලොක්ඩවුන් කරන ප්‍රදේශවලට රුපියල් 10,000ක ආහාර දීමනා ලබා දීලා ඒ ජනතාවට අවශ්‍ය සේවය සලසනවා වගේම ජනතාව ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙල ඉතා සාර්ථකව රජයක් විදිහට කොතරම් මුදල් වැය වුණත් සුරක්ෂිතභාවය ලබා දීලා තියෙනවා මේ රට වහන්න කිව්වා නමුත් රට වැහුවේ නැති නිසා තමයි මේ තත්ත්වය අද අපේ රටට උදා වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය වසංගතය මේ රටට ගෙනාවේ යුක්‍රේන් ජාතික කොරෝනා ආධාර මුදලක් ලැබුණා ඉතින් දැන් අවුරුද්දක් එනවා මේ කොරෝනා වසංගතය නිසා මේ ආධාර මුදල 1700 පාවිච්චි කරේ නැහැ ඒව තැන්පත් දැනේ තිබුණා දවසක රාජ්‍ය සේවකයන්ගේ වැටුප පරිත්‍යාග කරපු ඉටුකම ඒ කොවිඩ් අරමුදලේ මුදල් මහ දවාලේ වංචා කරලා තිනවා මං කොල්ල කාලා තිනවා ඇම්බියුලන්ස් වලින් ගහලා තියෙන පොඩි පොඩි ප්‍රමාණයක් නෙමෙයි ඉන්න නාමල් මහත්තයා මේ දවස්වල හැම තැනම යනවා යගිහිලා ඇඳන් ටික හදනවා ඒ හදන ගමන් කියන එක තමයි ඉදිරියේ එන්නත් ටික ගේනවා එන්නත් ටික ගේනකන් අපි ඔයාලට ඩිජිටල් හැඳුනුම් පතක් දෙනවා තාම මේ වෙනකොට කොවිඩ් එන්නත ඇනුම් කරලවත් නැහැ මේ හදන්නේ නැවත ජනතාව මුලාවටපත් කරන්න
කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ දින ආරම්භ වුණා. අද පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. මේ ඊයේ දිනේදී පාර්ලිමේන්තුවේ පළ වූ අදහස් මේ පනත පිළිබඳ ශේෂ්ඨ අධිකරණ ලබා දී ඇති සියලුම උපදේශා නියෝග දෙවන කියවීමේදී කොට කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ජනතා අදහස අප සහෝදර පක්ෂ අදහස් වලටත් අහුම්කම් දෙමින් මේ පනත තවත් සංශෝධනය කොට කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කොමිෂන් සභාවේ සංයුතිය බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විය යුතුයි යන යෝජනාව තාවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. කොමිෂන් සභාවේ සභාපතිද ශ්‍රී ලාංකිකයෝ විය යුතු යන මතය පනත සමුලින්ම සාවරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරම මේ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථා වලින් 75%වත් ශ්‍රී ලංකාවට වෙන්විය යුතුයි යන රෙගුලාසියද අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. පසුගිය රජයේ මේ ව්‍යාපෘතියේ වටිනාකම අවබෝධ කර ගැනීම සතුටට කරුණක්. අද විපක්ෂයේ සිටින මන්ත්‍රීතුමන් ඒ අවස්ථාවේදී දැක්වූ එම යහපත් ප්‍රතිචාරය නිසා අප රටට ඉදිරියේදී අත්වන්නට නියමිත වාසිය කොටස් කරුවන් උනන්නට එතුමන්ලාටත් අයිතියක් තිබෙනවා. අපි වරාය නගරයට විරුද්ධ නැහැ. අපි විශ්වාස කරනවා වරාය නගරය හරහා මේ රටේ ඉදිරි සංවර්ධනය පින්ම පණින්න අපිට අවස්ථාවක් ලැබෙයි කියලා. ඔබතුමාලා දිගින් දෙකටම කිව්වා අපි දේශීය ආර්ථිකය ගොඩනැගීම සඳහා නොයෙකුත් ආනයන සම්බාධක පිහිටවන. ගිය ආණ්ඩුව කාලේ සිංගප්පූරුව සමග වෙළඳ ගිවිසුමක් අත්සන් කරන්න ගිය අවස්ථාවේදී ඔබලා විපක්ෂයේදී කිව්වා මේක කරන්න එපා. මොකද සිංගප්පූරුවේ කට්ටිය ලංකාවට ඇවිල්ලා අපේ රැකියා ගනි. නමුත් දැන් ඔබලා මේ කරන කෙටුම්පත හරහා කිසිම සම්බාධකයක් නැතුව ඕනෑම විදේශිකයෙක්ට මේ කලාපේ ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. පසුගිය රජය මේ කටයුතු අනවශ්‍ය ලෙස නතර කරපු නිසා ඒ අයට වන්දියක් ගෙවන්න සිදු වුණා. ඒ වන්දිය වෙනුවට රජයට ලැබිලා තිබෙන භූමි භාගයෙන් හෙක්ටයාර් 28ක් ලබා දෙන්නට සිදු වුණා මේ චීන සමාගම. වරාය නගරයේ තිබිච්ච වැඩබිම මුඩු බිමක් බවට පරිවර්තනය කරා. අද විපක්ෂයේ ඉන්න යහපාලන ආණ්ඩුවත් එක්ක හිටපු නායකයෝ අපේ සරසුම්බල තුනේ ගරු කතානායකතුනේ මුළු භූමියේ තුනට බෙදන්න. එක කොටසක් චීනයේ සමාගමට, දෙවැනි කොටස ශ්‍රී ලංකා රජයට, තුන්වැනි කොටස පොදු කටයුතු වලට අවුරුදු 3ක විතර මේක නවත්තලා අධිකරණයට යන්න ගියා ඒ සමාගම. අන්න ගිහිල්ලා සාකච්ඡා කළා කිව්වා වැඩිපුර අපි හෙක්ටයාර් 28ක් දෙන්න. තමුන්නාන්සලා බලයට ආවේ රටේ ඉඩම්මයි දිය දියාගන්නවා කියලා. යන්තම් අපේ ආණ්ඩුව 99 අවුරුදු බද්ධ කරගෙන අපේ එකක් ආපහු සින්නක්කරේට විකුණන්න යන්නේ. මේ කොමිසමට පත් කරන ලංකාවේ තනතුරු තියෙන අය ජනාධිපතිර ඕන විදියට තමුන්නාසරට පත් කරන්න පුළුවන් ද්විත්වපුර වැසියෙක් සහ විදේශිකයෝ 6 දෙනෙක් වරාය නගරයේ චීන කොලනියක් වෙනවා වෙනම රටක් වෙනවා යනාදී වශයෙන් ලතෝනි නගනෝ විපක්ෂයට අභියෝගයක් කළා පනතේ කුමන වගන්තියෙන්ද මේක චීන කොලනියක් වෙන්නේ කළු සල්ලි සුදු කරන තිප්පලක් වෙන්නේ කියලා කරුණාකරලා අපිට කියන්න කියලා තාම නම් කියාගන්න බැරි වුණා මහකොළඹ ආර්ථික කොමිසම සකස් කරපු අයම අද මූදගොඩ කරලා හදපු බිමක වරාය නගරයේ සෑදීමට විරුද්ධ වීම මේ සියවසේ ලොකුම විහිළුව විදියට පන්නම් කරනවා මේ විපක්ෂයේ කණ්ඩායමෙන් අහන්න කැමති කොතනද තියෙන්නේ පොලිසියට ඇතුළට යන්න බෑ කිය. ඇතුළේ තියෙන ඕනෑම සිවිල් නඩු කතා කරන්නේ අපේ අධිකරණ පද්ධතිය තුල මිස වෙනම පිටවන්නේ. ඔබතුමා එනම් මේ පනත කියන්නේ කොතනද තියෙන්නේ මේ පෝට් සිටි පනත සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබතුමා පනතක් හදද්දි කෙටුම් පතක් ගෙනෙද්දි රටේ තියෙන හැමදේම දාන්නේ අදාළ නැත්තම් අන්තිම පිටුවේ දානවා මෙන්න මේ පනත් අදාළ නැහැ කියලා. දැන් ඔබතුමාලා පහුගිය කාලේ තප්පුලේ මොනවාද? මේක හරි මේක හොඳයි මේක හොඳයි මේක හොඳයි කියලා. හැබැයි 75න් 26න්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියනවා මේක රටේ ව්‍යවස්ථාවට අනුකූලයි කියලා. මේ පාවා දීම සඳහා තමයි මේ බෙමුරුපත් සකස් කරලා තිබුණේ. එක රටක් එක නීතියක් කියාගෙන ආපු කට්ටිය දේශ සීමා දාලා ශ්‍රී ලාංකික පුරවැසියන්ට යන්න බැරි වෙට නීති ගෙනාවේ මේ එක රටක් නීති දෙකක් හින්දාද කියලා අපි අහන්න කැමතියි. පහුගිය ටිකේ ගත්ත පනත් ගත්තොත් සෑම පනතක වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කළා. අපි ඒකන සතුටු වෙනවා. අපේ රජයේ යටතේ අධිකරණයේ ස්වාධීනත්වය සාක්ෂාත් කරපු අවස්ථාවක් හැටියට මේ නඩු තීන්දුව අපිගෙන අපිට ආඩම්බර වෙන්න පුළුවන්. 25කට 3න් 2ක් ඕනේ. 9කට ජනමත විචාරණයකුත් ඕනේ කියලා තියෙන්නේ මේ පනත ව්‍යවස්ථාවට අනුකූල නැති නිසා. පසුගිය සතියේ වෙනකම් පත්තරවල දැන්වීම දාලා කිව්වේ මේක ඉතා හොඳයි. හොඳ ව්‍යාපෘතියක් කියලා. ඔව් හොඳ ව්‍යාපෘතියක්. නමුත් මේ පාලනය කරන ක්‍රමය තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. 69 ලක්ෂයක් ඡන්ද දුන්නාට පස්සේ අපේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා රට රැක ගන්නවා කියලා තමයි බලයට ආවේ. මෙවැනි පනතක් තුලින් පාර්ලිමේන්තුවෙන් දෙන්න පුළුවන් ද බලයක් මේ රටේ කොටසක් පාලනය කරන්න විදේශිකයන්.
මේක කැසිනෝ ආරම්භ කරන්න පුළුවන් කැසිනෝ ආරම්භ ගන්න අවුරුදු 40ක බදු සහන දෙනවා දේශීය ව්‍යාපාරිකයෙකුට තමන්ගේ තියෙන හම්බ කරලා තියෙන ඩොලර් වලින් මේක ආයෝජනය කරන්න බෑ ඒක විදේශ වලින් ගේන්න ඕනේ සමගි ජන බලයේ විදියට අපි සංශෝධන හතක් ඉදිරිපත් කරලා තියෙනවා ඒ සංශෝධන හතට රජය අනුමත කළොත් ඒකට සහයෝගය දුන්නත් අපිට මේ පන්තර සහයෝගය දෙන්න පුළුවන් අද මේක සම්මත වුණත් හෙට සම්මත වුණත් අපි මේක ගමට අරන් ගිහලා රටට අරන් ගිහලා මේකේ ආදීනව ජනතාවට ප්‍රකාශ කරනවා පළමුවත්ම වුණා දෙවනුවත්ම වුණා තුන්වෙනියත්ම වුණා කියපු අපි අගමැතිතුමාට කරන නිග්‍රහයක් තමයි මේකට සහයෝගය දීම මේ සංශෝධන කාර්ක සභාස්සාවේදී කළා තමයි මේ පනත සම්මත වෙන්නේ මේ බිල් එක මවන්න උත්සාහ කරනවා ලෝකේ මේ විදිහට හදපු કૃතිම දූපත් 10න් 7ක්ම තියෙන ආසියාවේ මේක තමයි ස්ට්‍රැටජික් ලොකේෂන් එක අද මෙතන සංවර්ධනය කරනවා නම් අන්න එතනින් තමයි අපිට ගොඩ යෑමේ එක මාර්ගයක් තියෙන්නේ මේක ගැසට් කරන්න කවුද මේක ගැසට් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ නියම පරිත්‍යාගය පළ කරා නිවාඩු දින ගණනාවක් අල්ලලා උසාවියට යන්න නැති විදිහට තමයි මේ කඩුදු කරේ නමුත් මේ රටේ ජනතාවගේ වාසනාවට අපි අධිකරණයට ගිහිල්ලා ජනාධිපතිවරයා ගැසට් කරපු මේ කෙටුම්පත මේකේ වගන්ති 25ක් අපේ රටේ ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා ප්‍රකාශ කරනවා ලංකාවේ අනෙක් ප්‍රදේශවල ආයෝජනයක් පටන් ගන්න අපි දන්නවා කොයිතරම් කාලයක් යනවද කියලා ඒ කාලවකවානුව යනකොට ඉඩම් හොයාගන්න කාලයක් යනවා බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ගන්න කාලයක් යනවා මේවත් සියල්ල මේ ආයෝජන කඩාවැටෙන්න ප්‍රධානම හේතුවක් ලංකාවේ ඒ නිසා තමයි විශේෂ ආර්ථික කලාපයක් ඇති කරලා ඒකට ඉතාම ඉක්මනින් ආයෝජකයන්ට ඇවිල්ලා ආයෝජන පටන් ගන්න පුළුවන් විදිය වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා මේ දවස්වල අපිට ආරාධනා ලැබෙනවා චීන බලධාරීන්ගෙන් මේ පෝට් සිටිය බලන්න එන්න කියලා අද කණ්ඩායමක් ගිහිල්ලා තියෙනවා ඒ චීන බලධාරීන්ගේ ආරාධනාව අද පෝට් සිටියේ බලන්න චීන බලධාරීන් එක්ක යනකොට ශ්‍රී ලංකා මාතා නමෝ නමෝ මාතා කියලා තමයි ගියේ හැබැයි ආපහු එන්නේ කොහොමද යුවන් 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 කියාගෙන තමයි මේගොල්ලෝ ආපහු එන්නේ රට පාවා දෙන පෝට් සිටි පනත සම්මත කර ගැනීමට ඉඩ ලබා නොදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා ඒ කොළඹදී පැවති විරෝධතාවයකට එක් වෙමින් පෝට් සිටි පනත කියන්නේ මේ රටේ ස්වෛරත්වයට භෞමික අඛණ්ඩතාවයට ඍජුවම බලපාන පනතක්. මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා මේ පනත හරහා රටට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දැනගන්න. නමුත් මේ නිර්ලජ්ජිත ආණ්ඩුව කොරෝනා මරණ බිය අස්සේ මේ පනත අදිසිය කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ගෙනාවා. අවුරුද්දට කලින් විශේෂයෙන්ම රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත් කරලා උසාවියට යන්න තියෙන ඉඩකඩ අවරමින් තමයි මේ පනත තකහණියක් ගෙනාවේ. මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් මෙය සම්මත කළ යුතුයි කියන එක තමයි උසාවියේ ලබා දීපු තීන්දුව තිබුණේ. ඒ කියන්නේ ආණ්ඩු උත්සාහ කරේ විවස්ථාවට පටහැනිව නීති විරෝධී පනතක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා හොර රහස සම්මත කරගන්න. ඒ පරාද කරන්න උසාවි ක්‍රියාමාර්ග හරහා යම් ප්‍රමාණයකට ලැබුණා. නමුත් එතනින් නැවතෙන්නේ නැතුව මේ ආණ්ඩුව මෙච්චර මරණ බියක් තියෙද්දි මුළු රටම කොරෝනා මරණ බියෙන් වෙවුලලා තියෙනවා. ඊයේ දවසේ වෙනකොට 34 දෙනෙක් මැරුණා. දවසකට 2400ක් 500ක් කොරෝනා රෝගීන් ඇති වෙනවා. එවැනි මරණ බියක් තියෙන තත්ත්වයක් ඇතුලේ ජනතාවට කිසිදු සංවාදයකට ඉඩ තියන්නේ නැතුව අද මේ තකහණිය මේ පනත ගෙන එහෙම හරහා ඒ සංවාදයට කිසිදු ඉඩක් ලැබෙන්නේ නැහැ. තාම පහත් නින්දිත විදියට තමයි මේ ආණ්ඩුව යුද්ධය අවසන් වෙලා අවුරුදු 12ක් පිරෙන මේ දවසේ රට පාවා දෙන මේ පනත ගෙන එන්නේ. එනිසා අපි ආණ්ඩුවට බල කරලා කියනවා රට පාවා දෙන මේ පනත සම්මත කරන්න ඉඩ දෙන්න එපා. ඒකට පාර කපන්න එපා. විවාද කරමු. හැබැයි විවාදයෙන් පස්සේ සම්මත කරන එක පස්සට දාලා රටේ ජනතාවට මේ පිළිබඳ අදහස් දක්වන්න ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න. පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායම් ඉදිරියටත් සිදු කරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. මේ අතුළු පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මැති අමිතවරුන් ඊයේ පාර්ලිමේන්තුවේදී පළ කළ අදහස් දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව FBI සහ ඕස්ට්‍රේලියන් ෆෙඩරල් පොලිස් යනාදී ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායම් සමග එක් වී මෙම විමර්ශන කටයුතු කරනවා. ජාත්‍යන්තර විමර්ශන කටයුතු වලට සාමාන්‍යයෙන් බොහෝ කාලයක් ගත වෙනවා. පාසක භාරය සම්බන්ධයෙන් අද විනිවිට චූදිතයන් 32 දෙනෙක්ට නඩු පවරා අවසන්. දැන් අවුරුදු දෙකක් වෙනවා ගරු අගමැතිතුමනි, තාමත් අපේ ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට වෙලා නැහැ. නීතිපතිවරයා කියනකොට තමන්ගේ දුර කාලයේ සීමාව තුළ තමන්ට මේ අයට විරුද්ධව නඩු දාන්න බැහැ කියලා තියෙනකොට ඇමරිකාවේ මේ අයට විරුද්ධව නඩු දාලා තියෙනකොට ගරු ඇමතුමනි අපි මේ ආණ්ඩුව දිහා බලාගෙන ඉන්න විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට ඔබතුමාගේ විරෝධය කැටි කරන්න අපිට ලොකු කලකිරීමක් ඇති වෙලා තියෙනවා. හැමතිස්සෙම කතා කරනවා මහ මොලකරුවෙක් ගැන. අපි ඒක කතා කරන්නේ ඊට උඩින් යම් කණ්ඩායමක් මේකේ සිටිය යුතුයි කියන මතය හැම තැනකම තියෙනවා. අපි විශ්වාස කරනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ දැන් ඔය අතපත ගානේවට එහා ගිහිල්ලා මේකේ මහ මොලකරු කියන පුද්ගලයා කවුද කියන එක හොයන වැඩසටහනට පිළිතුරක්
ලබාදෙන්න. දැන් මේ මහා මොළකරු සම්බන්ධයෙන් මහත්මගේ කතාවේ සමහර දේවල් කිව්වා. කරුණාකරලා හොයලා බලන්න. විශේෂයෙන්ම ඉස්රේලියානු බුද්ධි සේවාව මේ පිටිපස්ස හිටියාද කියන එක පිළිබඳව සාධක තියෙනවා. ඒක ජනාධිපති කොමිසම් වාර්තා වෙනුත් තියෙනවා. අවුෆර් මෞලවී කියන පුද්ගලයා මේ අන්තවාදයේ වතුරවලා තියෙනවා. අපි කියන්නේ ඒ නින්දිත ක්‍රියාවලිය හරහා මොළ සුද්ධ කරපු අන්තවාදී පිරිස පාවිච්චි කරලා මේ ක්‍රියාමාර්ගය මෙහෙවපු අයව හොයාගන්න. මේ කතා කරන සීල දෙනාම යහපාලන රජයේ හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු යහපාලන රජයේ මේ සහරාන්ව 2018 දී අත්අඩංගුවට ගන්න කියලා රාජ්‍ය බුද්ධාංශය කියනකොට කිසිම අධ්‍යක්ෂණයක් ගත්තේ නැහැ. ගත්තනම් මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. බොහොම වැරදි කතාවක් සරත් වීරසේකර මැතිතුමා කිව්වේ. අපි aran තියන්නේ සහරාන්ට විරුද්ධව විවෘත වරෙන්තුව මෙතුමන්ලාෙන් පස්සේ නැවැත්තුවා. තමුන්නාන්සලා මේක වෙන තැනකට ගෙනියන්නේ. තමුන්නාන්සලා තමයි මේකේ කුමන්ත්‍රණකාරයෝ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.